මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑන ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑර ඇන් ලබ්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. ජනාධිපති නිවර්තනයට මම මුහුණ දෙන්න සූදානම්. මොනම හේතුවකටවත් මම කිසිම බයක් එහෙමත් නැත්නම් නිවටකම නැත්නම් අඩියක් ආපස්සට තැබීමක් මගේ එහෙම නැහැ. කොමල ඇස්ති අනිවාර්යෙන්ම දකුණු පාය පෙරට පවල් රට ගොඩනැගීමේ නව ශ්‍රී ලංකා අග්‍රමන්ත්‍රයාට යම් යෝජනාවක් කියලා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බවට පත් වුණේ මොකක්ද මේ කාරණය සම්බන්ධයෙන්? ඒ රාත්‍රියේ ගැසට් පත්‍රය නිකුත් කළා. නාම යෝජනා දිනයක් තියෙනවා, ප්‍රතිවරණ දිනයක් තියෙනවා. එහෙම තියෙද්දි ජනාධිපති ක්‍රමය හෝසි කරන්නට අඩුගානේ සාකච්ඡා කරනවා කියන එකත් මම හරි මම පුද්ගලිකව කියන්නේ. ඒක මහා ඔබ දකින එක නින්දිත ක්‍රියාදාමයක්. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගැසීමක්. ඒක ජනාධිපති ක්‍රමය හෝසි කිරීමක් ගැන ඕනම් මේක සති දෙකකට පෙර වගේ කරන් තිබෙනවා. නැත්නම් සතියකට පෙර. එහෙමත් නැත්නම් මේක සාකච්ඡා කරන්න තිබුණා. අපරාධ කිරීමේ කැබිනට් ප්‍රශ්නයක්. එතකොට ජනාධිපති ක්‍රමය ප්‍රකාශ කරගන්න ප්‍රකාශයට පත් කළ ප්‍රකාශයට පත් කරන් පස්සේ මේ වගේ මාතෘකාවක් පිළිබඳව කතා කරනවා කියන්නේ මට නම් හිතා ගන්න බැහැ. කොයි වගේ සිතිවිල්ලක් පහළ වුණාද කියලා කාටද? ඔව් අමාත්‍යවරයා දැන් අපි දැක්කා රවුෆ් ෆකීම් අමාත්‍යවරයා මුස්ලිම් කොංග්‍රස් නායකයා ඔහු දැඩි ලෙස දෝෂාරෝපණය කර අග්‍රාමාත්‍යවරයාට මේ යෝජනාව සම්බන්ධයෙන් ඔහු ගෙනාවේ කියන කාරණය සම්බන්ධයෙන් දැන් මෙය අනාගත සංධානයක් බිහි කිරීමේදී යම් ආකාරයකට බලපෑමක් විය හැකි නෙවෙයිද? නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. දිනන සන්ධානය තියෙනවා. ඉදිරි සන්ධානයේ මා සතුව තියෙනවා. ඔබ සතුව එහෙම සන්ධානයක් තිබෙනවා ජයග්‍රහණය සම්බන්ධයෙන්? දිනන සන්ධානයේ මා සතුව තියෙනවා. ඒතර අද මහලේකම්තුමා ප්‍රකාශ කරලා තියෙනවා ලබන සතියේ අපේක්ෂකතුමා UMP එකේ නම් කරනවා කියලා. අද මෙතුමා ප්‍රකාශ කරා. ඒකට ඒ ඔබතුමා මම ලෑස්ති. අද දිනේදී බහුතරයක් කිසිම කතා දෙකක් නැහැ. දේවතාවක් හිතන්න දෙයක් නැහැ. මම ලෑස්ති. ඒතර ඔබතුමා ලෑස්ති වුණාට අගමැතිතුමා ප්‍රකාශ කරන්න එපා ඔබතුමාගේ නම. මේ ඔක්කොම සුභවාදීව සිද්ධ වෙන්නේ. බය වෙන්න එපා. ඔව් දෙමළ ජාතක මේ හැමදේම පිටුපස මටත් නිකන් හිතෙනවා මේ සජිත් බිහිතිකාවක් තිබෙනවා. කොටමද? මේක විධායක ජනාධිපති ක්‍රමය නෙමෙයි සජිත් බිහිතිකාව. ඒ කියන්නේ මම දන්නේ කාටද තියෙන්නේ කියලා. පක්ෂය ඇතුලේ. නෑ ඒක මම දන්නේ නෑ කාටද තියෙන්නේ. ඇයි ඔබතුමා ඇයි එහෙම ඔබතුමා වෙන්නේ? මගෙන් අහලා හරියන්නේ නෑ. ඔබතුමාලට පුළුවන් හොඳට විශ්ලේෂණය කරලා පරිශීලනය කරලා බොමුණ මාධ්‍ය විද්‍යාවට හොයලා බලන්න මොකද හේතුව. Maxis, number one tie in Sri Lanka.